ල සාදරෙන් පිගන්නවා අප පික්චබසාර යෝප්න ලට අදා අපපේ මූවියක විදිර තෝරගෙන තියන්නේ කෝඩේ කියන ලස්සනම ලස්සන මලයාල මූවියක. වෙන්වීම කියන්නේ දුකක්. අපි ආදරය කරන්න කවරුුණත් අපෙන් වෙන් වෙන කොට අපිට ලොක්කු දුකක් දැනවා. ඒ අය ජීවිතන් සමුවරංගියයොත් අපිට දැන දුක වචනයෙන් විස්තර කරන්න අමාරුවයි. සමහර්ුවට අපිට මුළු ජීවිත කාලයම ගියත් අපේ හිත හදාගන්න බැරිවන්න පුළුව සමන්ගේ සහෝදරිය මියගයාට පස්සේ ඇ ජීවත්වෙලා ඉද්දි ඉටුකරන්න බැරිවට යුත්තුකම් ඇගේ ආත්මයට ඉටුකරන අයගෙනෙක්ගෙන කතාවක් තමයි මේ. ඉතින්න්නේ වෙනස්ම විදධහ කතාව බලන්න එන්න කියලා ඔයලට ආදරෙන් ආරාධනා කරනවා. ඒහෙෙනං අපි මූවකට යැමු. මේ කතාවේ ඉන්න ප්‍රධාන පිරිමිචරිතය තමයි ජෝෂවා! ඔහු කම්කරුවෙක් විදිහෙර තමයි සේවය කරන්නේ. වැඩකරමින් නිදධිය හොට ගෙදරින් කෝල් එකක් කියෙනවා. ඒ කෝල් එක නිසා ජෝෂවා එකාරටම ශක් වෙනවා. හ තාගන්න බැරිෙනවා මොකක්ද කරන්නේ කියලා. ජෝෂගේ තාත්තා කෝල් කරලා ඔහුට කියපුදේ මොකක් වන්න පුළුවන්ද. වැඩ ඉවරුණ හම ඔහ බස්ස එකක නගලා ගතරයන්න පිටත්වෙනවා. ඔහු පසු කරවින්න යන්නේ ගොඩක් ලස්සන ප්‍රදේශයක්. ජෝෂට මතක් වෙනවා ඔහු කුඩාකාලේ කුරුලුකූඩු හදපු හැටි! හු කුඩාකාලෙ සතුටින් ගත කරපු හැටි. ඊට පස්සේ ජෝෂ් බස් එකින් බැහැලා ගිතරයන්න පිටත්වෙනවා. ඔහු යන්නේ මලගෙතරකට. එතනට ගියාට පස්සේ අම්ම කියනවා ඔහුට සිරුව පෙන්වන්න කියලා. ට පස්ෙ භූිධදාන කට යුතුසිද්ධ වෙනවා. හැමෝම මෙදදනින් ටිකටි කියයනවා අන්තිමට වළලගේ ඉතුරූනේ ජෝෂ විතරයි. ඔයාල දන්නවද මියගිහිගෙන්න්නේ කෞද්ද කියලා මිය ගිහින්ගන්නේ ජෝෂගේ එකම නංගී. ඔහු පනවගේ ආදරය කරපු ඔහුගේ නංගී. ජෝෂට අතීතය මතක් වෙනවා ජෝෂුගේ අම්මට දරුවෙක් ලැබෙන්නේ ඉන්නවා. එතකොඩ ජෝෂට වයස අවුරදුය කොළහක් විතර ඇති පුංචි ජෝෂට හරිම සතුටයි. අම්මක්ලනික්කයද්දි ජෝෂුත් අම්මයික් කියනවා ෝෂ්ගේ ප්‍රියතම ගරුවර ඇතමයි හගේ ෆට්බෝල්කෝත්් අශ්ෆස! ජෝෂු ඔහුට ආරාධන කරනවා නත්තලට ඔන්ගේ කෙදරෙන්න කියලා. නත්තල් දවස උදාවෙනවා හැමෝම පල්ලියයනවා. පල්ලියේති ජෝෂගේ අම්මට දරුවල බෙන්න්න මාරු වෙල ඇව රෝහල් ගත කරනවා. ඔන්න ජෝෂ්ට ලස්සන මලස්සන නංගි කෙනෙක් ලැබෙනවා. ෝෂයට නමතියෙනවා ජනී කියලා. එදායිඳන් ෙදර හතර දෙෙන මෙච්ච කල් හිටිය රත්වඩා ගුඩාක් සතුටින් ජීවත්වෙනවා ජනීනිසා ජෝෂ ඉන්න හරිම සතුටින්. ජෝෂ ඒයාගේ අශ්්‍ර් කෝච්ටත් කියනවා හු දැන් ංගිෙනෙක්කන්නවා කියලා. නංගිති නම්තැබීමවුලෙල තිෙනවා. නංගිගේ සම්පූර්ණ නම තමයි ජනිෆර් මාරියාත් තෝමස් ජෝෂ පුළුවන් හැමවෙල්ලාවෙම නංගෝබලාගන්නවා නංගි ටිකටික ලොක් වෙනවා දවසක් නංගිවාසනීප වෙනවා. ඩොක්ට කියනවා ජනීට තියන්නේෙ උපතිංගාපු අබාධයක් කියලා. ඇගේ අවයව සාමා්‍ය දරුවන්ගේ වගේ වැඩ කරන්නේ නෑ ඒ නිසා මේ වගේ දරුවන්ගේ ආයුෂ අඩුවයි කියෙන ඩොක්ට කියනවා. ජෝෂුට ගොඩාත් දුකහිතෙනවා ඇමතත්තාව වර්ථමාන කාලයට ජෝෂුන් අංගිගේ භූමදාන වැඩටිකි වරුණ හම ගෙදරෙනවා. ඔහු මේ ගෙදරෙන්නේ අවුරුතු ගනාවකට පස්සේ. ඔහු අම්ම තාත්ත එක්ක වැඩිය කතා කරන්නෙත් නෑ. එහෙම වෙන්න හේතුමකක්ද කියලා අපි තව ටිකින් දැනගන්න ලැබෙනවා ෝෂ ඉන්න ජනීගේ කාම්බරේ. මොක්කදහවට අදීනන් ඒකාම්මරය ඉන්න කියලා තාත්තතමයි කියන්න. ජනියගේ කාමරය හරිම ලස්සනට තියාගෙනින්දලා. අන්තිම කාලයේ ඇට ඇවිදින්න බැරිවෙලා ජෝෂු ජනී කාම්රේ බලමෙන් ඉන්න කොට? හුට නවත අතීදේ මතක් වෙනවා. ජනීග අසනී පනිසා ඇට ජීවත්වෙන්න්න වනේ බෙහෙත් බලින්. ඇගේ බෙත්වොල්ට ලොකු මුදලක් ැනනිසා ඔවන්ගේ ආර්ථිකේ දිනෙන්දිර පිරිහුණනා. ආර්ථිකේ කඩාවැඩනකොට අමයිතාත්තයි නිතරම රඩුවෙන්න පටන්ගත්තා. මේ දේවල් පූංචි ජෝෂගිහිතර ගුඩක් බලපෑවා. අවසාේ ඕවන්ට ගෙදරතියෙන බඩුමුට් පබවා විකුණන්න සිදධ වෙනවා. වෙනදා ආසාාවෙන් ක්‍රීඩාපපු හුණුවන්ම් වලට හභාගවිච්ච දෝෂු දැ කෝච දක්කම ඔහු මගෑරලයනවා. ඒ වගේම වෙනද දක්ෂ විදිහට ජෙනගත්ත ජෝෂ් දැන් විභාග ෆෙල්ලුවෙනවා. ඉතිං පසසිලෙං හෝ අස්රනවා. අම්ම ජෝෂට බනිනවා ඔයාල්ටත්තඕනි තාත්තවගේ කාර්මිකයෙක් වෙන්නද කියලා. තාත්තා ජෝෂ ඔහු වැඩ පල්ට එක්කගෙන යනවා ෝෂ හරිමි සතුරින් තමයි ඒ දවල්වලට සම්බඳ වෙන්නේ. මෙම කාලයගෙවිලා යනකොට දවසක් ජෝෂගේ බාප්ප ඕන්ගේ කෙදරෙනවා. ගෙදර තියෙන ප්‍රශ්නගෙන දන්න නිසාම බාප්ප තාර්තට කියනවා. අය කැමතිලංබන් ජෝෂ එක්කගෙන යන්න මෙ අයට සල්ලි හොයන්න මං කියල දෙන්න කියලා. ඉතින් දුකින් වනත් ගෙදරතියෙන ආර්ථක ගැටලුවලට විසිදු මක් විදිහයට, ජෝශී කැමති වෙනවා බාප්පයික්ක යන්න. හු ෙදරයට සමුදීලා බාපයික්ක යන්න පිටත්වෙනවා. දැන් නැවතත් වර්තමාන කාලේයට. ජෝෂු නාගෙන රෑට කෑමකන්නනවා. ජනීට සුරතල් බල්ලෙක්කන්නවා. උගේ නැම ප්‍රව්ණේඌූ හැමදාම නිදාගෙන තියන්නේ ජනීගයන්දෙ. ඉතිං ජෝෂුව එද්දත් බ්‍රව්ණියනෝ යඇදර නිදාගන්න. ජෝෂුවය එලෙවත් වැඩක්වෙන්න නෑ? ඒටික ලාලකින් ආයත්තනවා. මළගෙදරටපු නෑදයොත් තිකටි පිට වෙලා යනවා. ජෝෂගේ ආතම්ම ඉන්න ඕවන් ෙදරමයි. ඇයට සහිකල්පනාව ිකක් අඩු. අම්ම කියනවා ජෝෂට ආයයන්න එපා ඔයාගේෑඉන්න මෙහ කියලා. ජෝෂ කියනවා මංච්චර කාලයක් හිටිය තනයමන කියලා. පුංචිකාලෙදිම ජෝෂ්ට මුදල්ලුහයන්න පිට වෙලා න්නවඋන නිසා ෝෂු ගඩක් තරහහිතමයි ඉඳල තියෙන්නේෙ මොකොද හොටහුගේ අම් අතාත්ත නංගිව ගොඩක් මතක් වෙලා. ගෙතරට සල්ලීවෙල යුතුකම් ිෂ්ට කරත් ඔහුට ඔවන්ගේ ආදරය ැබිලනෑ. ඒනිසා ජෝෂූ ගෙදර අඇත් එක්ක ගොඩක් තරහින් තමයි ඉඳල තියෙන්නේ. ඒ නිසා තමයි ජෝෂ අවුරදු ගානකට සරයක් ගෙදර විත්්‍යයන්න පුරතු වෙලා තිෙන්නේ. ජැනී වෙනුවෙන් ඇගේ පාසලේ ශෝකය පලිකිරීමේ අවස්ථාවක් තියෙනවා. ඒකට ගෙදර හැමෝම සහභාග වෙනවා. ඒ අවස්ථාවද ජෝෂි ඔහගේ යාලුව එක්ො මුණගෙනවා. ඇගේ නම සෝෆි. ඉස්සරයිදක් ම සෝෆිගැන හැගිීමක් ෝෂ ගිහිතේ තිබලතියනවා. නමුත් හු හිතේ තිබුණ දේගෙන හු කවදාවත් සෝෆිට කියල නෑ. ජෝෂිට මතක්වෙනවා පොඩිකාලේ ඔහුල් සෝෆී කෝ්චෙක්ක ෆුට්බෝල් පුරදුුණ හැටි. ඇදැන් මේ පාසලේ ගුරුවරිය. ආර්ථික ප්‍රශ්ණ නිසා, දේම කුලි වැඩක් කරලා තමයි ජෝෂි පාසල්ලයන්නේ ඔහු හමදාම පාසල්ලයනකොට පරක් වෙනවා ඒනිසා ඉතිං ඔහුගේ පන්තිබාර ගුරතුමිය ඔහුට හොඳටම බනිනවා ඒ සිද්ුවීම ජෝෂි මතක් වෙනවා ජෙනී වෙනුවෙන් පවත්වන වැලසටහනේදී ජනීකුඩා දරුවයකුට කියලදපු කවියක් ඒ දරුව ගයනා කරනවා ගෙදර එන ගමන් ජෝෂි කියනවා අපි අලුත්වාහනයක් ගමු කියලා මොකද තාත්තා පාවිච්ි කරන්නේ ඔහුගේ ගරාජකට හදන්නගේනවාහන මගදි කාර්යක නතර වෙනවා ඉතින් ඔවුන්ට පයින් එන්න සිද්ධ වෙනවා දෝෂි කිය මට ගමවටේ රවමක්්‍යයන් ඕනි වාහනයක් නැත්ද කියලා. තාත්ත කියේනවා ජනීගේ ඇම්බියලන්සක තියෙනවා ඒක ඩ්‍රයිවර් ඒකම මෙහෙත් තියලා කියියනිසා ඔයාට ඒක කියන්න පුළුවන් කියලා. ඉතිං ජෝෂි ජනීගේ ඇම්ිියලෙන්සක නැගල ඇවිදින්න යනවා ඔහු ෙදරෙනකොට රෑවෙනවා. ඔහු දකිනවා වැෑන්නක පිටි පස්ස කව්දෝ ඉන්නවා. බල්ලකොට ජෙනී ජෂි හොඳටම බයයිවෙනවා ඔහු මේ දෙැකල තියන්න හීනයක් ඔහු හොදටම බයවෙලා ඇහැරෙනවා. ඔහු රෑම චෝච්චකත් අරගෙන ඇම්බියලන්ක චෙක්කරන්න යනවා. හ බයින්තමයි යන්නේ ඔහ දකිනවා ෑනකඇතුළේ ඇත්තරම ජනීන්නවා බයුුණ පාර ඔහු වීසි වෙලා ඇදගෙන වැටෙනවා. ැරුණු කෙනෙක් මහරෑ දැක්කහම කෞුද බයිනෝ එන්න. ජෝෂි උදේ වෙනකම්ම ෑනෙක ස්සරහට වෙලා බලාගෙන ඉන්නවා. උදැසන උදාවනාට පස්ේ හු අයත් වෑන්නක චෙක්කරනවා. එත්තකොටත් ඔහු දකිනෝ ජනී ෑන්න එකඇතුළ නිදාගෙන ඉන්නවා දැන් උදේනිසා ඔහුගේ බයි ටික් අඩවෙලා තියෙන්නේ ඕහවා අනවා ඔයා කෞුද කියලා. ජනීකනවා බයවෙන්න එපා මඔයාගේ නංඟි ජනී කියලා. නමුත් දෝෂි පිගන්න නෑ ඒ ඇත්තම ජනී කියලා. ජනීකෙනවා ඔය අවුරුදු හතරකට සරයක්නෙ මාව දැක්කේ ඒ නිසා ඔයාට මාවදැන් අන්තුරගන්න පෙරිද කියලා. ඒවගේම ජනී කියනවා ඔයාට විතරයි මාව ඇහෙන්න්නෙත් මාව පේෙත් කියලා. ඇත්තටම මේ ඇවිත්තියන්නේ ජනීක ආත්මය. ඒ ආත්මය පේන්නේ ජෝෂිට විතරයි. ජනී කියනවාව මට දැම් හොඳටම පඩිගිනේ කියලා. ෝෂිගේ ඇතුළට ගිහින් කල්පනා කරනෝ මොකද කරන්නේ කියලා. ඔහු අම්මයිතාත්තයි ඒක කතා කරමෙන් ඉඳලා උදේ තේකත් අරගෙන ඒක නොබී වෑන්න කළඟට යනවා. ජෝෂි වෑන්න කළඟට යනොකොට ඔහුගේ පස්සෙන් ජනීග සුරතල් බල්ල බ්‍රව්නිත් වෙනවා. ඌ ජනීව දැක්ක ගමන් ඇගේ ඇඟට පැනල ඇව ලෙවකන්න පටන්ගන්නවා ජෝෂිහනොෝ මූටත්වොයාවෝ පේනවදි කියලා. ජනී කියනවා ඔහු මෙයින්න්නමගේ හොඳමයාලුව නිසා බ්‍රව්නිටත්මාව පේනෝ කියලා. ෝෂි එයාගේ කෝපිය එක ජනීට දෙනවා. මළගෙදර වැඩ අවස නිසා මිනිස්සු හට් ගලවල බඩුඇස් කරනවා. ජනීවැෑන්න එකයි දන් ජෝෂි කියනව මට බඩි ගිනී කියලා. ඉතිං ජෝෂි වෑන් එකම කෑම කඩයක් ලන්නට යනවා. ගිහින් කෑම අරගෙන ජනීට දෙනවා. එතකොටම ජෝෂිට ඔහි බොස්කෙන් කෝල් එකක් එෙනවා. ජෝෂි කියනව මම දවස් දෙකින් එන්නම් කියලා. එත්තකොට ජනී කියනවා ඔයා පහු යන්නපා කියලා. ජනී ජෝෂිගින්හනවා ඔයාගේ රැකියාව්මොකක්ද කියලා. නමුත් ජෝෂි කියන්න නෑ රැකියාව මොකක්ද කියලා. ජනී කියවා මමනං ගොඩක් මාස මගේ කොලේච්කාලෙට මං කොලේච් කියා ඒල් අයි්ක තමයි ගොඩක්ම හොද කියලා. ජෝෂි කියනවා ංගේ ගෙන දන්නේෙලෑ මොකදමං කොලේචගිහින් නෑන කියලා. එතකොට ජනීට ඔහු ැ දුකහිතනවා මොකදහු ඔහුගේ අධ්‍යාපනය කැපකරේ ජනීගේ අසනීපය සහ පවුලේ ආර්ථිකය වෙනවෙන්නේ. ඕන් ෑන්න එක ග්‍රෞウンන්් කළඟ නතර කරනවා ළමයි ෆුට්බෝල් සෙල්ලන් කරමින්නන්න ඕන් දකිනවා. ජෝෂගේ ආසම ක්‍රීඩාව තමයි ෆුට්බෝල් ඔහු කියනවා මාත්ත එක්ක ෆුට්බෝල් සල්ලන් කරපු මගේ යාලෝ දැන් කොහෙද ඉන්න කියලා මම දන්නා කියලා. ඒවගේ ම හු කියනවා මම මෙහිෙන්ඥාන කොට මගේ වයිසාවරුදු පහළවයි කියලා. ඒ තක් වන හ ස්කෝල බෝල් සල්ලංකරපු හැට. ඊට පස්ස ෝෂි ෆුට්බෝල් සල්ලකරපු මයිටිකවත් වවැෑන් එකටදාගෙන රවමක් යනවා. ජනීත් ගොඩාක් විනෝද වෙනවා ජනී ජෝෂි ෆෝර්න්ණකාරගෙන බලනවා එකඒ ස්මර්ට් ෆෝර්න් එකක් නිසා ජනීයකට ගොඩාක් කාස වෙනවා. තාත්ත ජෝශීනකම් මඟ බලාගෙන ඉන්නා! අම්ම කියනව පෙන්වුව නැතිෙවුුණට තාත්ත ෝෂිර ගොඩා කාදරේ කියලා. ටිකවේලාවකින් ජෝශීයනවා. න් කෑම ගන්නවා ෝෂි රෑකෑම කාලා බ්‍රව්නිිට කියලලා කෑමටිකක් පංගානක දාලා අරගෙන ගිහින් ජනීටදනවා. උදේ ජෝෂී යන්න හදනකොට තාත්තත් ජෝෂික්ක එන්න අදනවා. එඒත් ජෝෂි තාත්තව එක්ක ගෙනයන්නෙ නෑ! යනකොට ඔවුන්ට මඟදිී සෝෆිව හම්බෙනවා. ජෝෂි කඩේකට යනවා කෑමගන්න. කඩේ අයිතිකරු ජෝෂීයක්ක කතා කරබෙන්න්නන්නවා මොකදොෝ ජෝෂිව දැල තියන්නන්නේ ඔරුතු ගනාවකට පස්සේ. ජනී අයියට කියීනෝ ඔය ආයන්න එපා කියලා. ඒ කියනවා ඇයට හැමදා මෝනිවුණේ ලෝකේ දකින්න කියලා. සෝෆි කලින් විවහවෙලායිදලා තියෙන්නේෙ. ඇගේ සැමිය ඇයට පහර දෙන වදහිංසා පමළුවන කෙනෙක්. ඒනිසා ඇ ආපස ගිදරවිත්. නමුත් ඇගේ ගිදරයි ගොඩක් සැරයි දඩි නීතිරීති මෙෙද තමයි සෝෆිට ජීවත්වවෙන්න වෙලා තියෙන්නේ. පහුව දව්දේ ජෝෂිට ඇනවුමක් බාර දෙන්න එනවා. ජෝෂි කියනවා මම්මුකුත් ඕඩ කරෙන්න්න ෑනි කියලා. ලොකු මුදල ඩු බාන්්ඩ ඕඩ කලා තියෙන්නේ. ඒට ජෝෂි ඩෙබිත් කාඩ්ඩකෙන් තමයි සල්ලිගෙව තියෙන්නේ. හැමදේම කරලා තියෙන්නේෙ ජනී කියලා ජෝෂිට තේරෙනවා. ජෝෂිට ජනීක ගොඩක් තරහයනවා. ජෝෂි ජනට හොඳටම බනිනවා ඇයිමච්චර ලොක මුදලක් වවිදන් කර කියලා. ජනී කියනෝ මංවේ හැමදේම ඩකරේ ඔයාට කියලා. ජෝෂි කියනවා මං පොඩිකාලින් දම්ම කරේ ෙදරට වියදම් කරන එක කියලා. ජනීට දුක හිතිලයා හොඳට මන්දනවා. එයා කියනවා ඔයා වියදම් කරාට මට ඕනිවුේ අය කෙනෙක්ගි ආදරේ ඔයා මටේක කවදවත් වුණෙ නෑ කියලා. ෝෂි ජනීගි හිතාහ දන්න හැදුවත් ඇ ඔහු තඒක කතා කරනි නෑ. ජෝෂි ගෙදරගිහින් කල්පනා කරනවා. ඔහු දකිනව ජනී ඕඩ කරලා තියෙන හැම ඇඳමක්ම ඔහුට අවශ්‍යව කියලා. ඔහු ජනීගේ කබඩ් දෙක බලෙනවා. ඒක තියෙන ෆොටෝස් සතර වැඩිපුරමතියන්නේ ජෝෂිගි ෆටෝ. ඒ වගේම ජනනිගත්ත හැම ෆැමිලි ෆොටෝ එකකම ඇගේ අත්තේ ජෝෂි ෆොටෝ එකක් තියෙනවා. මොකද ජෝෂි ඇගේලංඟෙන් හිටියේ නැතිනිසා ඇඒ ෆොටෝවලට පෙනීදල තියන්නේ ජෝෂි ෆොටෝ එකක් අතේ තියාගෙන. ඔහුට පළමුුවරට හිත්තනවා ඔහුගේ ආදරේ නංගිට ලබා දෙන්න හුට බැරිවුණනාන්නේේද කියලා හ හැමදේටම මුදල්ලෙ වෙලා පවුලට යුතුකම් ිෂ් කර තමයි. ඒත් ඕන්ට අවශ්‍ය ආදරය ලබා දෙන්න හුට බෙරිවුුණ. ඔහු ඇන්නෙ කළඟට යනවා. ඒ ජනීට කියනවා ම වැඩට යන්න නෑ මල් ටිකට් කැන්සල් කර කියලා. ජනීට ගොඩාක් සතුටු හිතෙනවා. ඇ කියනවා ඇයට රට වටේම ඇවිදින්නේ යන්න ඕනි කියලා. ඉතිං අයි අයි නන්ගේ බ්‍රව්නී හැමදාම ඇවිදින්නේ යනවා. ජනීට ගොඩාක් සතුටුයි. ඇයට මේතැන් බලන්න යන්න කවදාවත් බැරිවුනාාගේ අසනීපේ නිසා. ඒ අවස්ථාව දැන්යට ලැබෙනවා ඇගේ අයිය නිසා. මේ විදිහයට අයි අයිලංගේ බ්‍රව්ණේ දිනපතාම ඇවිදින්න යනවා. අම්මට සැකයි ජෝෂිට ෑන්න එකත්තක් තියෙන සම්බන්ධයමොකක්ද කියලා. ඉතින් අම්ම වැෑන්න එකඇතුළ චෙක්කරනවා. නමුත්තට ජනීවපේන්නේ නෑනේ. මේ අතර ගෙදරින් ජෝෂි විවාහයෝජනාවක් ගන්න හදනවා. ජෝෂි කියනවා මට දැම්ම විවාවෙන්න බෑ කියලා. ජෝෂ ජනීය එක්ක ෑන්න එකේ යනවා ඔවන් පොඩිකාල සෙල්ලංකරපු තැන. ඔහ සෝෆිය එක්ක පොඩිකාලි සෙල්ලං කරලා තියන්නේ මෙතැන. අදත්දහ යාන කොට සෝෆි පොතක් කියවින් එතන ඉන්නවා. ඇය කියනවා ඇයට තනියම ඉන්න හිතුුණ හම ඇ මෙතනට එනවා කියලා. ඉතින් මේ යාලුව දෙන්න හම්බනේ ගොඩක් කාලෙකට පස්සෙන්නේ. ඉතින් දෙන්න කතාකරමින් ඉන්නවා. ගෙදර ගයාාට පස්සෙ සෝෆි ඇෙත් ජෝෂිෙත් පොඩිකාල ෆොටෝ බලනවා. සෝෆිට ගෙදරන්න ඥාති තරුණේ කරදර කරන්න හදනවා. ඇගේ අයිය එතනට ආපුනිසා ඔහු එතනින් යනවා. නමුත් අයිය බනින්නෙත් සෝෆිට. පහුවදා ඇවිදින්නේ අන ගමක් ජනී කියනවා ඔය සෝෆි එක් කතා කරන්න කියලා. එතකොටම උන්දකිනවා සෝෆියතන යනවා. ෝෂී යනව සෝෆිල්ඟට, ඔහු යනොට සෝෆි අන්ඩමින් තමයිඉන්නේ. ජෝෂයගෙන් ඒගැනඇහුවත් ඇ කිසිම දෙයක් කියන්න නෑ. ඊට පස්සෙ ජෝෂි ඇව එක්කගෙන ඇවිත් ඇව පාසල්ලඟින් පස්සවනවා. ජෝෂිට තේරෙන්වා සෝෆීන්නේ ප්‍රශ්න ගොඩක කියලා. සෝෆි තාත්තා සෝෆිට පොතක් දෙවා කියවන්න. ඔහුත් තම දේනියගේ ජීවිතය ගැන බයන් තමයිඉන්නේ. පහුව දෞ්දේ ජෝෂීයනවා ඔහුගේ පාසලට හහිදී ඔහුට සෝෆිය මුුණගැහෙනවා. මොකද ඇයහෙ ගුරුවරයක්නෙ! ජෝෂීහට යන්නේ? ශ්‍ර් සගේ ෆෝන් ම්බ එක හරි ඇඩද්‍රෙස එක හරි හොයාගෙන සෝෆි හොට උදව කරනවා ඔහුට මතක්වවා පොඩිකාලෙත් ඇය හොට උදව කරපු හැටි. එන මක් ජෝෂ ජනීට කියනවා අපි දෙන්න ගැලපෙන්න්නේ නෑ සෝෆි හොඳට ගෙනගත්ත කෙනනෙ ඒවුනාට මමයිගෙනගෙන නෑන කියලා. එතකොට ජනී කියනවා අපේ අම්මයිතාත්තයි ගැලපෙන්න්නේෙත් නෑනේ ඒවුන්නට ඕවන් ගොඩක් ආදරෙන් ඉන්නවනි කියලා. ජනීකනවා ඔය දෙන්න පැනලයන්න කියලා. ජෝෂි කියනවා මේ වයිසදි පැනලයන්න කියන්න ඔයටට ලෙජ්ජාවක් නැද්ද කියලා. ඔවුන් ජනීගි කොලෙජ්ජ එකගාවෙන් යනවා. ජනී කියනවා කොලෙජ් කාලි හරිම ලස්සනයි කියලා එතකොට ඔවන් දකිනවා කොලෙජ්ජකෙත් තා අපේ එක් තරුණ එක්්ගේි විසිකල් ෂෝයක් තියෙනවා කියලා පෝස්ට්‍රස් අලවල තියෙනවා. ඒ එක දැක්කහම ජනීට හොඳටම අ අපසට්යනවා. ඇයට අතීතේ මතක් වෙනවා. ඇයට කොලෙජ්කේ යාළුව ගොඩක් ඉන්නවා. නමුත් ඇගේ අසනීපෙන් නිසා ඇයට වැඩිය කොලෙච්ච වෙන නෑ. එනිසා ඇටගේ කක්ලාස්ථීච බනිනවා පැමිණීමඩුවයි කියලා. ජනීගේ හොඳම ඉහළියතමයි ආනි ඇයට ඊීජට කියනවා ජනීගේ වරදක් නෑනි කියලා. මේ විදිහයට කාලයගෙවෙනවා. දවසක් ජනීව හොයාගෙන තරුණෑන් පිරිසක්ගෙනවා. ඒ ඇතින් එක්කෙනෙක් තමයි ශෝන්. ෂෝන් කියට තරුණය කොේජ්ජකේ ප්‍රසිද්ධ ගායක. ඔහු කියවා මම ඔයාගේ කයි්වලට ගොඩක් කැමති ඔයාගේ කවිියකින්න අප සිින්දුවක් කරම කියලා. ඉතිං ජනීට ගොඩාක් සතුට හිතෙනවා. ඔවුන්ට සංගීත කණ්ඩායමක් තියෙනවා. එතනින් ගියාට පස මේ කණ්ඩායමේ ඉන්න ක්‍රිෂ්ණ කියන ගායකය කියනවා උඹ ොරුකිව්වෙඇයි උඹ ජනීය කවීකක්වත් ඇත්තටම කියවල නෑනේ ඒව ඇත්තටම කියව මමනි කියලා. එතකොට ශෝන් කියවා මම ජනීට කැමති නිසා තමයි හමකිව් කියලා. ඕුන් කතාාවෙන මේ හැමදේම ජනී අහගනිඉන්නේ. ඇ දැනගන්නෝ ඇයට ඇත්තට මාදරය කරන්නේ ක්‍රෂ්ණ කියලා. තින් පහවදා ජනී ඒයාගේ යාලුවත්තෙක්ක නෝ ඔවන් සංගීත ප්‍රැක්ටිස් කරන්න තැනට. යනකොට එත්තන ඉන්නේ ක්‍රෂ්ා ක්‍රිෂ්ණ ඇත්තෙක කතා කරනවා. ටිකවෙලාාවින් තමයි ශෝන් එෙන්නේෙ. ඊට වස්සේ ඔඕුන් ීත නිර්මාණය ගැෙන කතා කරනවා.ඇසවෝන් දිනපතාම වගේ හම්බ වෙනවා. ඒවගේම ගීතය නිර්මාණය කරනවා. ඔවුන් සංගීත සංදර්ශන පවත්වනවා. මේ හැමදේටම ජනී යනවා. ඒක ටික ජනී ක්‍රි්ය ලංවෙනවා. දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. නමුත් ජනීගේ අසනීපය ගැන ක්‍රෂ්ට කියන්න නෑ. දවසක් සංගීත සදර්ශනයක් වෙලේ ජනී ඇදගෙන වැටෙනවා. දා තමයි ක්‍රිෂ්ණ ජැනගන්නේ ජනීගේ අසනීපේගෙන. ඇව රෝහල් කතකර හම ශෝන් හා ක්‍රිෂ්නා ජනීව බලන්න එනවා. නමුත් ක්‍රෂ්ණ ජනීක කතා කරන්න නෑ. ඉතිං ජනී දැනගන්නවා ඇගේ අසනීපේ නිසා ක්‍රිෂ්ණයව මගාරනවා කියලා. ක්‍රෂ්ණගේ ෆොටෝ එකක් තමයි ජනී අයක වෑන්නකේ යනකොට තාපෙ ගහලතියෙනවා දකින්නේ. අයිත් ජනීට ඇගේ ඩෛරේක ගැත් දෙෙනවා. ඇ ඩෛරියයකේ ක්‍රිෂ්ණ ගෙන ලියපුදේවල් ජෝෂි කියවලා. ජනීග අදහසකට අනුව ජෝෂි ක්‍රිෂ්ණාවහමුවවෙන්න යනවා. ගිහින් ජනීගේ ඩෛරියේක ක්‍රිෂ්ට දෙනවා. ජෝෂී යනවා අශ්්‍රපසව හොයාගෙන ඕි ගෙදර. ජෝෂිදකිනෝ ඔහුගේ ළමයහුට පොඩ්ඩක්වත් සලකන්න නෑ කියලා. ඕහව තනියම වෙනවා කාම්රයකදාල තමයි තියෙන්නේෙ. ඉතිං ජෝෂි සර්ව වැඩිටි නිවාසකට එක්ක ගිහිම් ාර දෙෙනවා. සෝෆිත්තඔහුට උදව්වෙනවා. සර්ගොඩාක් කැමත්වෙනවා වැඩිටි නිවාසේ නතරවෙන්න. තාත්ත මාකට් ගිහින් අමාරුවෙන් බඩුමල්ක්උස්සගෙනනෙනවා ජනී දකිනවා. ඇයහනව ජෝෂිගෙන් ඇයි අම්තාත්තගෙන හොල් බලන්න නැත්ත කියලා. ජෝෂි කියනව මම ගෙදරට කරපුව මදිදි කියලා. ජනී කියෙනවා ඔයා ඒදේවල් කරේ යුතුකම් විදිහයට නමුත් ඔවුන්ට ආදරයත් ලබා දෙන්න කියලා. ඉතිං ෝෂීයනව තාත්තක කාම්බරයටට ඔහ දැකපු දෙන්න හෝ පුදුමේට පත්තෙනවා ඔහු පොඩිකාලෙ ගමක ආකෘතියක් හදලා තාත්තක මහා පරිමාණයෙන් ගොඩාක් ලස්සනට හදලා ජෝෂිටේක දැක්කම ගොඩක් සතුටු හිතනවා. ජෝෂි අශක් සෑබව ඔවන්ගේ පාසලට එක්කෙන යනවා රන ළමයි ගුරුවරු සේව දැකන ගොඩක් සතුට වෙනවා. ඒ වගේ සර්ත්් ඒව දැකන ගොඩක් සතු වෙනවා ෝෂි ේර්ව ෆු බෝල් සල්ල කන්න ග්‍රෞන්්ඩ එකට එක්කන යනවා. සර්යා ෆුඩ්බෝල් පුහුණු කරපුන්නනාලාව ජෝෂි දෙනවා. ඒක කියන්නේ ඔහුට සර්ගෙ වගකීම බාරගන්න කියල තමයි සෑ කියන්නේ. ඒගේ සෝහනෝ මේ ලමයින්ට සපත්තු තිබුණ නම් ඔවුන් තවත් හොඳර සෙල්ලංකරයි කියලා. ජනී කියනවා අපිට සපත්තු අරන් දෙන්න පුළුවන් නේද කියලා. ඉතිං ජෝෂි ඒ ළමයින්ට සපත්තු අරගෙන දෙෙනවා. ජෝෂි හා සෝෆි සුපුරුදු තැන මුණගැහිල කතා කරමින් ඉන්නකොට සෝෆිගි ගෙදරින් ඇවිත් ඇව එක්කගෙන යනවා. ඉතිං ජනී කියනවා අපේ අයට උදව්කරමු කියලා. ඊට පස්සෙේ ජෝෂි සෝෆිකි ගෙදර තියනවා. ොි ැතිල ංන් ැමති ඒවත් අප පය ෙදර එක්ගෙනන යන්න කියලා. සෝවිිකීනවා මං ඔයා එක් කන්න කැමති නෑ කියලා. ඇහෙම කියන්නේ ඇගේ ගෙදරය ජෝෂි කරදරකරයි කියලා හිතලලා. ජෝෂිට ගොඩක් දුකහිතනවා ඔහු යනගමං ජනටත් බනිනවා. ඔහු ගෙදරගිහින් කල්පනාකරමින් ඉන්න කොටහු දකිනවා සෝෆිහුව හොයාගෙනනවා. ඕහ සෝෆිව ඕගේ කාම්බරේයටට එක්කෙන යනවා. ඕි ගෙදරය ජෂි දොරාරිනකම් බලාගෙනනිදල බැරිමතැන ොර කඩනවා. ල ොෆි ගදරායත් එහටෙනවා සෝෆිය හොයාගෙන. නමුත් ඔුන් කාමරේ නෑ ඔවුන් දෙන්න ජනේලේ පැනලගිහි. ජනීට ගොඩාක් සතුට අයි අන්තිම මෝතය හරි එයාගේ ආතරේ ජයගත්ත නිසා. ඉතිං සෝෆී ජෝෂී ආදරෙන් කාලයක් ගතකරනවා ඔවන්දිහා බලාගෙන ජනී ගොඩක් සතුට වෙනවා. ඔවුන් ආදරෙන් ලංවෙනවා. සෝෆි ලඟ නැති හැමවෙල එම ජෝෂි ජනීයක කතා කරනවා. සෝෆි මල්ලාරගෙන එයාගේ අම්මගේ සොහනළඟට යනවා. ෝෆි ජනීගි සහට තියන්නත් මල්තිිකක් කරගෙනවිත්. නමුත් ජෝෂී ඇයගෙනපු මල්තිික ෑන්ිේ පිටිපස්ස ශීට් කුඩින් තියෙනවා ජනයේ මල්තිකා අරගෙන ගොඩක් සතුට එෙනවා සෝෆයාගේ තාත්තට කෝල් කරනවා. ජෝශිත්්‍යයාගේ අම්මට ඉතාත්තටයි කතා කරනවා ඉඩ පස්සේ ජෝෂිගි අම්මා සෝෆිත් එක්කත් කතා කරනවා. ිනී ජෂිගෙන් අහනවා දැන් අම්මටයි තාත්තටයි මංගෙන ගානක් නැද්ද කියලා. ජෝෂි කියනවා දැන් අපේ ගෙදරට හැමවෙලේමපුංචිල් අමයිෙනවා. අම්ම තාත්තයි ඕන්ගෙන් අපි දෙන්නව දකිනවා කියලා. ක්‍රෂ්ණ එනවා ජෝෂිව හොයාගෙන. කියෙනවා අපි ජනීවෙනුවෙන් මතකාවර්ජන වැඩිසරහඟක් කරනවා ඔයාල හැමෝමඒට එන්නෝනි කියලා. ඒවගේම ඔහු කියනවා මම ජනීට ආදරෙන් හිටියේ ඒයාගේ අසනීපි දැනගත්හම මට දුකහිතුන මං ඒනිසා ඒයාගෙන් ඇඇත්තුනා කියලා. ඒවගේ ඔහු ගොඩක් දුකින් කියනවා මංහෙම නොකරඉන්නයි තිබුණ කියලා. මේ හැමදේම ජනීහගෙන ඉන්නේ. ඔන්න ජිනීගේ මතකාවර්ජන වැඩටහන ආරම්භ වෙනවා. ඇගේ මිතුරේ අනී ආරම්භ කතාව කරනවා. ිත්්‍යෙවා සෝෆිත එක් මේ වැඩසටහන බලන්න. ජැනී වෑන්නකට වෙල්ලා මේ වැඩසරහ දයයක් දුකෙම් බලාගෙනඉන්නවා. ක්‍රෂ්ණ ජනීවෙනුවෙන් ගීතයක් ගානනා කරනවා. හැමෝමේ ගීතය හලා ගොඩාක් හැඟීම්බර වෙනවා. ෝෂගේ ඇස්තකත් කඳුලින් බරවෙනවා. ඔවන්ගේගී අහමෙන් ඉන්නකොට සෝෆිග ගෙදරායනව ජෝෂිට පහර දෙන්න. ක්‍රිෂ්ණ කොලෙජ් එකේ හැමෝට මහෙන්න කෑගහල කියනවා එන්න ජනීග අය කියලා. ඉතිං කොලේජ්ජකේ අය සෝෆිගි ගෙදරයව අල්ලගෙනඉන්නා අතරේ ජෝෂි සෝෆි එක්ක යන්න යනවා. ක්‍රිෂ්ණ ඕවන් දිහා දුකින් බලාගෙන ඉන්නවා. දැන් ජනීන්න ගොඩාක් සතුටින් මොකදැගේ හැම ප්‍රාර්ථනාවක්ම ස්ෂ්ටවන නිසා. ඇය හනෝ අයාගෙන් ඔයා කැමති දවෙත්තෙද පුතෙක්තද කියලා. ජෝෂි කියනව ම දෙන්නටම කැමතියි කියලා. ජනී කියනවා ඔය ගොඩාක් හොඳ තාත්තකනෙක්වයි කියලා. ඊට පස්සෙ ජනී වෑ එකේ ඉත්්ති ජෝෂි සෝෆිත් එෙක්ක ඇවිදින්න යනවා. ජනී වෑන්න එකට වෙලා ඒ දෙන්න දිහා ඉතා හැඟුම් බරෝ බලාගෙන ඉන්නවා. පහවදව් දෙෙන් නැගිටලා බලනකොට ජනීවැෑන් එකේ නෑ. ජෝෂි අන්ඩමින් ඇ හැමතෙනම හොයෙනවා. එතකොට මයි සෝෆි දැනගන්නේ මෙච්චර දවසක් ජනී ජෝෂිත් එක්ක වැෑන්න එකේ ඉඳල කියලා. ජෝෂි කොච්චර හෙව්ත් හුට ජනීව හොයාගන්න බෑ. ජනීගි හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වුණ නිසා ඇගේ ආත්මය සැනසීමෙන් යන්නම ගිහින්. ඊට පස්සෙ ජෝෂි හා සෝෆි ගෙදරෙනවා. ගෙදරාවහම ජෝෂිගේ තාත්තා සෝෆිට කියනවා ජෝෂුව බලාගන්න කියලා. ජෝෂි කියනවත් ජනීගි වෑන් එකනම් කවදාවක් කාටවත් දෙන්නපා කියලා. එක දවසකට පස්සේ ජෝෂී සෝෆි විවා වෙනවා. මේ විදිහයට කාලයගිවිලා යනවා. දැං ජෝෂි ගොඩක් දක්ෂ, ෆොට්බෝල් කෝච් කෙනෙක්. ඔහු ග්‍රෞන්් එකට වෙලා ළමයින්න පුහුණු කරමින් තමයින්නේ. එතකොට එක පාරටම ඔහුට එහෙනවා ජනීගි වෑන් එකේ හෝන් එක න අද වෙනවා. ඒ සද්්‍යය ඇහුණ ගමන් ජෝෂී බ්‍රව්ණී දෙන්නම වැෑන්න කළංට දුවගෙන නවා. නමුත් ඇවිත් බලකොට ෑන්න එකේ කිසිම කෙනෙක් නෑ. එතකොම ෝෂි අම්මගෙන් ජෝෂිල් කෝල්ල එකක් කියෙනවා අම්ම කියනවා සෝෆි දරුව ලබෙන්න්න හොස්පිටල එකකේ ඩමි් කර කියලා. ෝෂි රෝහලටයනවා. සෝෆිට ලස්ස නැහුරත දුවෙක් ලැබිලා. ජෝෂි ආදරෙන් ඔහුගේ දියනේව තුරුල් කරගන්නවා. නිසක වශයෙන්ම ජනී තමයි ජෝෂි දුවවෙලා ඉපදිලා තියෙන්නේ. ඉතින් එදායින්දන් හැමෝම ගොඩක් සත්තුටින් ආදරෙන් ජීවත්වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ලස්සනම ලස්සන මූවකකාවසන්වෙන්නේ. යාලාපේ මූියකට කැමතිනම් ලයි එකක් දාන්න. ඒවගේම ඔබගේ වටිනාදහස් කමෙන් කරන්නත් අමතක කරන්න එපා. ඒවගේ මෝයාලට පුංචි පණවිඩියක් දෙන්න තියෙනවා ඒ පනිවිඩේ තමයි අපි TVවි රිස්වල්ට එහමනැත්තන් ටෙලිකතවල්ට අලුත්ම චනල්ලකක් පටන්ගත්තා. චැනල් එකේ නම තමයිටවි බසාරය එසල් චනල්ල එක හොයාගන්න මෙන්න මෙහෙම. මුලින්ම YouTube සර්ච් පාර එකේ? TVවි බසාරය එස්සල් කියලා මෙ මේ විදිහයට සර්ච කරන්න. ඊට පස්ස මෙන්න මේ කහපාට ලෝගෝයක තියෙන අපේ TVීව බසාරය එSLල් YouTube චනල් එකට ඔයාලට එන්න පුළුවන්. ඊට පස්සෙේ ඔයාල අපි අලුතෙන්දාන TVහ ටෙලිකතා හැමදාම බලන්න පුළුවන්. ඉතිං ඔයා හැමෝටම ආදරෙන් ආරදධනා කරනවා අපේටීවි බසාරයසිල් චැනල්ල එකත් එක්කත් එකතු වෙන්න කියලා.